आयोवा खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियतरात्रि प्रवृत्ति विकाशाय मे मम कविंदु विजयवर्धन प्रथमेन सिरास्तर අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම් පළාත් අතර ගමනාගමනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි එන්නත් දෙකම ගත්තද කියලා පොදු ස්ථාන වලට ඇතුළු වීමේදී සැප්තැම්බර් 15 වනදා සිට පරීක්ෂාවට කොවිඩ් මර්ධන විශේෂ කමිටුවත් ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි ලොක්ඩවුන් නැහැ එන්නත් කරණයට මූලිකත්වය පාලනය හොඳ නිසා ආස්වාදිතින් වාර්තා වීම තාමත් අඩු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්තගේ අදහස. වැරදි තොරතුරු දෙන ඉහළ නිලධාරීන් තුන් කට්ටුව කවුද? මුසම්මිලසයි. ඊයේ මරණ 156ක් ගැබිනි කාන්තාවන් එන්නත වහාගත යුතුය. විනාඩියක් මුහුණු ආවරණයේ ගැලෙව්වොත් කොවිඩ් හැදෙන්න පුළුවන්. රාජ්‍ය ඇමති ප්‍රසන්නට සහ හිටපු ඇමති මංගලටත් කොවිඩ් දේශපාලන ලොක්ඩවුන් නොව විද්‍යාත්මක ලොක්ඩවුන් අවශ්‍ය බව සමන් රත්නප්‍රිය කියයි මේ ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුවන තෙක් බලා සිටි කාඩිනල් අද කියන කතාව ප්‍රථමයෙන් දේශීය පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා පොදු ප්‍රවාහනය තහනම් වුවද අත්‍යවශ්‍ය සේවා සඳහා පළාත් අතර ගමන් කළ හැකි බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. වයස අවුරුදු 30ට වැඩි එන්නත් දෙකම ගතේ නැති පුද්ගලයින් සැප්තැම්බර් මාස 15 වනදායින් පසු පොදු ස්ථානවලට ඇතුළු වීමේදී පරීක්ෂා කිරීමකට ලක් කරන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් අතර සංචරණය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. පළාත් අතර ගමන් කිරීමට අවසර ලැබෙන්නේ සෞඛ්‍ය වරාය ගුවන්තොටුපළ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි සහ කෘෂි කර්මාන්ත සේවාවන්හි නිරත සහ ආයෝජන මණ්ඩල විසින් අනුමත ඇඟලුම් කම්හල්වල රැකියාවන්හි නිරත පිරිසවලට පමණක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද නතර කර තිබෙනවා. රාජ්‍ය පෞද්ගලික දෙංශයේ කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අවශ්‍යතාවය අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානින්ට පැවරෙනවා. පෞද්ගලික ව්‍යාපාර ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්. ලබන සැප්තැම්බර් 15 වනදාට පසු පොදු ස්ථානවලට පිවිසෙන වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 2 ගෙන තිබේදයි පරීක්ෂා කරන බවද ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්ධන විශේෂ කමිටුව රැස්ුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නාරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍යවරුන් යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා ඇතුළු කොවිඩ් විශේෂ කමිටු සමාජිකින් එක්ව සිටියා. මෙහිදී වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. ගත වූ දින කිහිපය තුළ සිදු ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයකට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වන බවටත් මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි එන්නත ලබා නොගත් අය සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වුණා. මේ නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළා. දේශපාලන ලොක්ඩවුන් වෙනුවට අප ඉල්ලන්නේ විද්‍යාත්මක ලොක්ඩවුන් එකක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රජයට වැරදි තොරතුරු දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරීන් තුන් කට්ටුව කවුරුන්දයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුසම්මිල් ප්‍රශ්න කරනවා. උද්දච්චකම සහ මරිමෝඩකම එකතු වූ ආණ්ඩුවෙන් මරණය හැර කිසිවක් ලැබෙන්නේ නැති බව හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. තව මිනි කීයක් ඕනද ආණ්ඩුවට ලොක්ඩවුන් කරන්න? මිනි කීයක් ඕනද කියලා කියන්නේ. එහෙම නැත්නම් කරුණා කරලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රටේ මිනිස්සු බේරගන්න කරන්න ඕන වැඩේ විද්‍යානුකූලව කරන්න. No political lockdown, we need a scientific lockdown. ලෑස්ති වෙන්න ආණ්ඩුව PCR test kit ලක්ෂ 7ක්වත් අවම වශයෙන් ස්ටෝ කරගන්න. ඊළඟට ආමියකට කියන්න ඇඳන් ලක්ෂයක් හදාගන්න දවස් 3-4ක් ඇතුළත. පොහොවල්වල රෝගීන් 10000ක වගේ ප්‍රමාණයක් අඩු කරගන්න. මේ වැඩ ටික කරගත්තාම ලොක්ඩවුන් එක පටන් ගන්න පුළුවන්. දවසකට PCR ලක්ෂයක් කරන්න. PCR කරන්න බෑ කියලා හිතනවා අපි
ස්වේච්ඡාවෙන් රජය හැදලි දාරණ සංගමේ බාර ගන්නවා PCR කරන එක දවස් 7ම PCR අපි කරනවා සත පහක්කට අපිට එපා දවස් 3ක් විතර නිදහස් කරනවා නැවත සතියක් කරා මාස 3ක් ලොක්ඩවුන් කරන්න ඕනේ නැහැ ඒව මේ දේශපාලනික ලොක්ඩවුන් ජීවිතේ නැතුණත් මේ අනතුරෙන් රටේ මිනිස්සු ගලව ගන්න සෞඛ්‍ය වෘත්තිකයෝ කාර්ය මණ්ඩලයේ ලෑස්ති ඒක ආණ්ඩුව කරන්නේ නැත්තම් මේ රටේ සෞඛ්‍ය වෘත්තිකයෝ ලබන සතියේ එලියට බැහැලා කියනවා ලොක්ඩවුන් කරපල්ලා කියලා මේ රට ලොක්ඩවුන් කරන්න කියන ඒ උපදේශ පිළිගන්නේ නැහැ රාජපක්ෂ ආණ්ඩුව ඒකයි මේ රට වහන්නේ නැති මේ ධාරිතාව මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දරා ගන්න බැරි නිසා කොවිඩ් නෙමෙයි හට් ඇටැක් එකක් හැදිලා පිරිතාලට යන්න බැරුව මැරෙනවා වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් මේ තොරතුරු වෙනස් කිරීමේ ක්‍රියාවලට සම්බන්ධයි කියලා තොරතුරු වාර්තා වෙලා තිබෙනවා ඒ වගේම සමුදාවේ ඉහළ නිලධාරියෙකුත් එකතු වෙලා තමයි මේ තොරතුරු වෙනස් කිරීම කරන්නේ මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම තමයි මේ තුන් කට්ටුවගේ උවමනා වෙලා තිබෙන්නේ සමහර බල්ලෝ ඉන්නවනේ නාවන් අරගෙන යනකොට දන්නවා වතුරටනේ ගෙනියන්නේ කැමති නෑ ආපස්සට අදිනවා දැන් මේ ආණ්ඩුව තීන්දුව ගන්න නෙවෙයි බැලුවේ තීන්දුව අකුලන්න බැලුවේ රටේ ජනතාව කනත්තර දක්කගෙන යන ස්වභාවයක තමයි ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ මරිමෝඩ කමට උද්දච්චකම එක්කහ වුණාට පස්සේ දැන් මේ රටට පත් වෙලා තියෙන තත්ත්වය තමයි අපිට මේ ඉරණම තමයි අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ මරිමෝඩ කමයි උද්දච්චකමයි පාලකයන් ගාව තියෙනකොට රටේ ජනතාවට මරණය හැර අන්මගක් නැත කියලා පෙන්නමින් තිබෙන සංචරණ සීමා සහ රට වහපු තරමින්ම මේ වසංගතය අවසන් කරන්න බෑ දියන්න මූණට මූණ දාලා යුද්ධ කරලා දිනන්න පුළුවන් මේ ආණ්ඩුව මේ මොහොතේ ගන්න තීරණ නිසා මිනිස්සු මැරෙනවා මේවා අපිට නොම්බර නෙවෙයි මිනිස් ජීවිත දෙවියන් වහන්සේට බාර දෙනවා නම් එහෙනම් අපිට ඒ ආණ්ඩුවෙන් වැඩක් නෑ මේ ආණ්ඩුවට බල කරේ නැත්තම් මොකක් කරගන්න බෑ හිතල වැඩ කරන අය නෙවෙයි අර කතාවක් තියෙනවනේ බිහිරන්ට ඇසෙන්න විශාල සද්දයක් වුණා කියලා ලොකු සද්දකින් කිව්වොත් තමයි ඇහෙන්නේ යන්තම් ඇහෙන්නේ දෙවිව රෝගේ එන බොහෝ දෙනා ආවට පස්සේ යක්ෂයෝ වගේ කියලා දැන් අපි දැකලා තියෙනවා වහලා තියෙනකොට උදේ ඉඳන් රෑ වෙනකන් අරින්න ඇරලා තියෙනකොට උදේ ඉඳන් රෑ වෙනකන් වහන්න මේක ගැන කවුරු හරි තීන්දු ගන්න යුතු පාර්ශවයක් පත් කළාද ඒ පාර්ශවයේ තීන්දු කරව December වන විට මෙරට COVID මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය පවසනවා. මේ අතර ලෝක COVID දත්ත සටහනේ මරණ වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව 15 වන තැනට පත්ව තිබෙනවා. දැන් COVID පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව. डिसेंबर मासवन विट कोविड मरण दोलोस्तहस इक्मवनु एतै वाशिंगटन विश्वविद्यालय अनुबद्ध सौख्य मिनुम हा एगेम पिलिबंद आयतने हेवत IHME आयतने पवसनवा कोविड पालने निसिलेस सिदुवुने नत्नम दनट दिनकट सिदुवन मरण सेय 350ක් दक्वा इहले अनु एति बवै वार्तावे संदहन वन्ने एक दिनक तुल सिदुवु मरण संख्याव अनुव श्रीलंकाव लोक कोविड दत्त सटहने 15 वन स्थानेट पैमिन तिबेनवा मेम मरण संख्यावत समग आसियाव तुल श्रीलंकाव नववन නිසිටින බව දත්ත වාර්තාවල සඳහන් ඊයේ සිදු වූ මරණ 156 නිසා ශ්‍රී ලංකාව මෙම මරණ සටහනේ ඉහළට පැමිණ තිබෙනවා මේ අතර මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා දුරකතනින් අපට ප්‍රකාශ කළේ ගර්භණී මව්වරුන් වහා එන්නත් ලබාගත යුතු බවයි මවගෙන් දරුවාටද කොවිඩ් ආසාදිනේ විය හැකි බවයි ඔහු පවසන්නේ කොවිඩ් රෝගයේ හැදෙන ඇතිනෙයි තාමත් බයanakයි මවටත් අපි දැනට විශාල පරිශ්‍රමයක් දැරලා තමයි මම ජීවත් කරන්නේ දරුවෙක් ජීවත් කරන්නේ ඒකාන්ද මම දැඩිලෙස නිර්දේශ කරන්නේ කොවිඩ් වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක මෙතර විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද අද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා ඔහු පවසන්නේ පාලනය හොඳ නිසා තාමත් සුළු පිරිසක් පමණක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවයි අපේ මේ සංඛ්‍යාවන් පහුගිය සති කිහිපය තුළ දෙගුණ තෙගුණ වෙලා නැහැ කීප දෙනෙකුගේ ප්‍රශ්න නිසා තමයි මේක මේ අපිට මේ තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කරගන්න බැරි වෙලා තියෙනවා දැන් මාත කාලයේදී දවසකට 100ක් 150ක් බැගින් වැඩි වෙමින් තමයි මේ 3000 පන්නනකල් ආවේ ඉතින් මේක හොඳයි කියනවා නෙවෙයි නමුත් හොඳට මතක තබා ගන්න මේ රෝගීන් සංඛ්‍යාව බොහෝ වෙන රැකියාව පාලනයකින් යුතුව වෙන නිසා තමයි මේ ආකාරයට සුළු ප්‍රතිශකින් පමණක් වැඩි වෙන්නේ බරපතලකම අපි හංගලත් නැහැ අපි කියන්නේ නැහැ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා කියලා නෙවෙයි අපි කියන්නේ බය වෙන්න එපා කියන එකත් ප්‍රශ්නයක් නෙවෙයි මොකද බය නෙවෙයි වෙන්න ඕනේ අපි මුණ දීලා ඒකට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය අරගෙන ඉස්සරහට යන්න ඕනේ
රාජ්‍ය මාධ්‍ය ප්‍රසන්න රණවීර මහතාටද COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔහු සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබුණා. මේ අතර හිටපු මුදල්ලා මාත්‍ය මංගල සමරවීර මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද පසුරු වේ තහවුරු වී තිබෙනවා. මේ අතර සුප්‍රසිද්ධ ඖෂධ අලෙවි ව්‍යාපාරික ප්‍රධානත්වයේ දරු මහනම දොඩම්පියගම මහතා COVID වැළඳීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මේ අතර තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී මුඛ ආවරණ නිසියාකාරව නොපැළඳ ගමන් කරන කාන්තාවකට තලංගම පොලිසිය රතවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් අවවාද කිරීමට යාමේදී එම කාන්තාව අදාළ නිලධාරියාගේ රාජකාරියට මෙලෙස බහදා කරනු ලැබුවා. කොවිඩ් වසංගතයෙන් මෙරට බේරා ගැනීමට නිවැරදි පණිවුඩ ලබා දීම මාධ්‍ය ආයතනයක් ලෙස අපේ ප්‍රමුඛතම වගකීමක්. ඒ සඳහා අපේ ප්‍රවෘත්ති විකාශ ගුවන් කාලයෙන් සාධාරණ වේලාවක් වෙන් කිරීමට අප දැන් ආරම්භ කර අවසන්. මේ පණිවිඩ ඔබේත් අපේ ජීවිත ගලවා ගැනීම සඳහායි. දේශපාලන අධිකාරිය අපේ ජීවිත බේරා ගන්නා තුරු බලා ඉන්නේ නැතිව අපි අපිමවත් ජීවිත බේරා ගන්න උත්සාහ කරමු. දැනට ලෝකයටම ඇති එකම විසඳුම එන්නත්කරණයේ බව ඉතා පැහැදිලේ. එන්නත්කරණයේ පිළිබඳවත් විවිධ මිත්‍යා මත ප්‍රචාරය වනවා. මේ නිසා එන්නත්කරණයේ පිළිබඳව ප්‍රධාන වගකීමක් දරන විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාව සියත අප අද සාකච්ඡාවට සම්බන්ධ කරගත්තා. මව්වරුන්ට මේ එන්නත් ලබා දීම අපගේ නාරි වෛද්‍යවේදී සංගමයේ උපදෙස් පරිදි සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් ලබා දෙන්නේ. ඒ එන්නත් සියල්ලක්ම ගර්භණී අවස්ථාවේදී ලබා දීමට ඉතාමත්ම සුදුසු යැයි පරීක්ෂා කර තහවුරු කිරීමෙන් පසුව පමණමයි මේක ලබා දෙන්නේ. ඒකම සමහර තරුණ කාන්තාවන් හිතාගෙන ඉන්නවා තමන් වදභාවයට පත් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා මේ එන්නත මගින්. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ බියක් තබා ගත යුතු නැහැ. මුඛාවරණයක් පැළඳීම අත්‍යවශ්‍යයෙන් කරන්න ඕනේ. මුඛාවරණය පැළඳගෙන හිටියත් ඔබට වරදින තැන තමයි කෑම බීම ගන්න අවස්ථාව. කෑම බීම ගන්න අවස්ථාවේදී ඔබ මුඛාවරණය ගලවනකොට අලුතෙන් තියෙන මේ ඩෙල්ටා ප්‍රභේදයේ බරපතලකම නිසා මේක වාතයත් සමග මිශ්‍ර වෙලා ගොඩක් වෙලා තියෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ඔබ විනාඩියකට මේ මුඛාවරණය ගැලෙවුවත් ඒ විනාඩිය තුල අවකාශයේ මේ වෛරසය තිබුණ නම් ඔබට රෝගය වැළඳෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමෝපායන් ටික අනුගමනය කරොත් අපිට සැප්තැම්බර් අග ඔක්තෝබර් මැද විතර වෙනකොට මේ රෝගයෙන් යම් කිසි මට්ටමකට හිසේසවීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ එහෙම නැතුව අපි ඉබාගාද යන જાතියක් වුණොත්, අපි නිර්දේශ නොතකන જાතියක් වුණොත්, අපි දෙන උපදෙස් පිළිපදින්න නැති જાතියක් වුණොත්, ඔබේ පවුලේ කෙනෙක්, එහෙම නැත්නම් ඔබේ ඥාතියෙක්, ඔබේ සල්වසියෙක් හැමතැනම මිය ගිය රටක් බවට අපේ රටපත් වෙයි. ඒක වෙන්නට දෙන්න එපා. සියත අප ඔබට ආදරයෙන් මතක් කරන්නේ ඔබේ ජීවිතය අයිති ඔබට සහ ඔබේ පවුලට බවයි. කොවිඩ් නිසා ජීවිතය අතහරින්න සිද්ධ වුණොත් ඔබේ ආදරණීයන් අසරණ වනවා. ඒ නිසා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මතක් කළ පරිදි විනාඩියකට ඔබ මුහුණු ආවරණේ ඉවත් කළොත් ඔබ කොවිඩ් රෝගියෙකු විය හැකියි. ඒ නිසා සියත අප ඉල්ලා සිටින්නේ මුහුණු ආවරණය නිවැරදිව පළඳින වාසයේම සෑම විටම විෂ බීජ හරණය සඳහා යොමු වන ලෙසයි. වත්මන් රජයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කිසිදු සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එක් පක්ෂයකින් පමණක් කමිටු පත්කිරීම හෙලා දකින උන්වහන්සේ සියලු පක්ෂ එකමුතුවෙන් කණ්ඩායමක් පත්කළ යුතු බවයි යෝජනා කරන්නේ. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ අගෝස්තු මාස 5 වන දින අපට ජනාධිපතිතුමාගෙන් නෙවෙයි ජනාධිපති ලේකම් වෙනුවට යනුවෙන් අස්සන් කරන ලද ලිපියක් අපිට එවන්නට යෙදුණා. ඒ ලිපිය තුලින් අපි අහපු දෙයට පිළිතුරක් ලැබුණේ නැහැ. එක දේශපාලන පක්ෂයක සමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට උඩින්පත් කිරීම අපි කෙසේසේත් පිළිගන්නේ නැහැ. මෙන්න මේක තමයි ජනාධිපති තුමා කරපු දේ. එහෙමනම් ජනාධිපති කොමිෂන් සභාවක් මොනවටද? එහෙමනම් අපිට තිබුණා ඇමතිවරු 6 දෙනාගේ කමිටුවට කියලා ඒ විමර්ශනය සිදු කරන්න. එම නිසා නීතිය සැබවින්ම ස්වාධීනයි කියලා අපිට කියන්න බෑ. ඒ බලය සියල්ලම ජනාධිපතිතුමාගේ අතට, තනි පුද්ගලයෙකුගේ අතට ගිහිල්ලා තියෙන නිසා එතුමාට ඕන විදිහට මේක තෝරලා බේරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට මේ ආණ්ඩුව තුළින් සාධාරණයේ ඉටු වෙයි කියලා අපිට කොහෙත්ම විශ්වාස කරන්නට බෑ. අපි කියනවා
නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කමිටුවක් පත්කරන්න ඕනේ නම් එහෙමනම් සියලුම පක්ෂවල අය සම්බන්ධ වෙන ඒ වගේම අදාළ කණ්ඩායම්වල නියෝජනය ඇති කමිටුවක් තමයි ඒක තීරණය කරන්නේ. තමන්ගේ පක්ෂයට විතරක් වාසි වෙන ආකාරයෙන් තීන්දුව තීරණ ගැනීමේ බලය ලබා ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක් හැටියටයි අපි දකින්නේ. අපි මේ මාසේ 20ක් වෙන සෙනසුරාදා අපේ ගෙවල්වල කළු කොඩි ඔසවනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂාව පතා වහාම රට ලොක්ඩවුන් කරන්න බැරි නම් රට ෂට්ඩවුන් කරන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මිත්‍යා මත පදනම් වෙලා වැඩ කටයුතු කරනකොට මුළු රටම අමාරුයි වැටෙනවා. මම නම් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අර කැලණියේ නාගරාජයාට රැවටුණා වගේ ගඟට දාපු මුට්ටි වලට රැවටුණා වගේ ඒ වගේම මිත්‍යාවාදී පැණියට රැවටුණා වගේ තවදුරටත් රැවටෙන්න එපයි කියලා පක්ෂ ભેද අනිකුත් ભેද පැත්තක දමලා කාලේ ඇවිල්ලා තියෙන්නේ අපේ මිනිස් ජීවිත රටක. කොහොමද අපි මේ මරණ සංඛ්‍යාව ආසාදිතින් සංඛ්‍යාව පාලනය කරගන්නේ? රට පාලනය කරන ආණ්ඩුවක් තීන්දුව කරන්නට ඕන ඔක්සිජන්ද ආර්ථිකයද? අපි යෝජනා කරනවා ටික කාලයකට හරි අපි ලොක්ඩවුන් ෂට්ඩවුන් එකකට ගිහිල්ලා මරණ සංඛ්‍යාව මේ ආසාදිතින් සංඛ්‍යාව පාලනය කරගත හැකි තත්ත්වයකට අපි එන්නට ඕන. මේක තමයි විශේෂඥ මතය. පිළිලීමක් කරන්න කැමති ආණ්ඩුවෙන් තව මරණ කීයක් වෙනසක් බලන් ඉන්නවද රට తాවකාලික ලොක්ඩවුන් එකකට ෂට්ඩවුන් එකකට ගෙනියන්නේ නැතුව? හිතක් පපුවක් තියෙන කිසිම කෙනෙකුට මේ මරණ සිදුවීම බලාගෙන ඉන්නට බෑ. අපි තීන්දුවක් ගන්නවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමක් සඳුදාට කැඳවලා තිබ්බා. අපි ඒකත් අත්හිටවනවා. ගුරු විදුහල්පති ගැටලුව වත්මන් රජය තුළ විසඳන බව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්ත හඳපාන්ගොඩ මහත්මිය පවසනවා. ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා පත් කළ ඇමති අනු කමිටුව හමුවීමෙන් අනතුරුව ඇය මේ බව ප්‍රකාශ කළා. තමන්ට තවමත් කැඳවීමක් නැති බව පවසන ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ තනිතනියෙන් සාකච්ඡාවලට එන්නේ නැති බවයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 32 දිනටත් ක්‍රියාත්මකයි. මෙම ගැටලුව විසඳීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව හමුවට අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අධ්‍යාපන සේවා සංගමේ නියෝජිතයින් කැඳවා තිබෙනවා. අධියර දීපේකින් හරි මේ විෂමතාවේ ඉවත් කිරීමේ ගැටලුව විසඳලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි කළේ. ඒකට සියලු දෙනාගෙන්ම සහයෝගය ලැබුණා. සුබෝදිනී වාර්තාව කියලා ඉල්ලන්නේ රට පුරා ගෙනියන්නේ මේක. මේක හැදුවේ අපි ගුරුවරයා හැල්ලු කරගෙන ගුරු ගෞරවය නැති කරගෙන කෝලෙකට පය ගහපු නැති වස්සකටවත් ගියේ නැති මිනිස්සු අද ඇවිල්ලා ගුරු ගෞරවය විනාශ කරලා තියෙන පාසල එපා කරවලා තියෙන දරුවන්ට වෙනුවට කියන්න තියෙන්නේ එක එක්කෙනාගේ රැවටිලි බස් වලට රැවටෙන්න එපා. දේශපාලන අරමුණු කරගන්න ඉත්තෙක් වෙන්න එපා. පවතින රජයක ඉඳ क्रियात्मक ක්‍රියාත්මක කිරීම හා ගුරුසා විදල්ප සේවාවන් සංවෘත සේවාවට පත් කිරීම. ගුරුසා විදල්පති උරිසමත අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි? අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්නේ. අපි නවත්තන්න තීරණය කරලා නැහැ. අපිට යුක්තියක් ඉටු වෙනතුරු මේ ඇමති කමිටුවේ කාර්ය භාරයට කාල රාමුවක් දාලා මේක ඉවර කරන්න කියේ. එහෙම නැති වුණොත් වෙන්නේ මේක දිග ඇදෙන ව්‍යායාමයක් බවට පත් වෙලා ආණ්ඩුව මේක දිග්ගැස්සුවොත් අරගලේ දිග්ගැස්සෙනවා. අරගලේ දිග්ගැස්සුවොත් ළමයින්ට යම් කිසික පීඩාවක් කෙනෙක් වළක්වන්න බෑ. මේ කටයුතු කඩිනමින් ඉවර කරන ක්‍රියාමාර්ගයට යන්න කියන එක තමයි අපේ ඉල්ලීම. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඉශාලනීගේ දේහය අද යලි දෙමව්පියන්ට බහර දී තිබෙනවා. දැරියගේ මරණය සම්බන්ධයෙන් වන නඩුව ලබන 23 වනදා යලි කැඳවීමට නියමිතයි. රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියේදී සිරුරට ගිනි ඇවිලීමෙන් පසුකීදා ජීවිතක්ෂයටපත් ඉශාලනී ජූඩ් දැරියගේ සිරුර දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ කිතුණු ආගමික වතාවත්වලට අනුකූලව අද පස්වරුවේ හැටන් ඩයකම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භූමියේ ඇය මීට ප්‍රථම භූමි දානය කළ ස්ථානීයම භූමි දානය කෙරුණා.
පෙරදිනිය ශික්ෂණ රෝහලේදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ නියෝගයක් මත මියගිය ඉශාලිනීගේ දේහය මවට සහ ඇගේ සොහොයුරාට බහර දීමෙන් අනතුරුව දේහය පෙරදිනිය ශික්ෂණ රෝහලේ සිට ඩයගම වත්ත දක්වා රැගෙනු ලැබුවා. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙක් යටතේ සිදු කළ අතර එම වර්තාව අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මගේ දුවට වෙච්ච දෙයකට සාධාරණ කරලා අපිට මේ කියලා බලින් ඒක අපි වෙනකොට කොහොමද ඉන්නේ? ඒකට අද බෝම දාන ඔගොල්ලෝ මේ බොඩි මේ මලසොර බාර දෙනවද? ඔව් තිබ්බ දෙනවා අපි කරනවා අපේ ආගම කටයුතු කරලා අපි නිදන කරනවා. ඔයාලට මොනම ආකාරයක පොළොන්නත් බලපෑමක් ආවෙ නැද්ද? නැහැ. අපිට ඒක කිසිම දෙයක් නැහැ. මෙච්චර පබ්ලික් ඒ වගේ කිසිම දෙයක් වෙන්න නැහැ. ඉන්නන්නේ අපිට රජෙන් සාධාරණයි ඉන්න අපේ මදාම කියන්නේ ඒක තමයි සාධාරණ. අපිට මේකෙන් මගේ දුවට මෙච්ච දෙයක් නැහැ නීතිය හරියට ලබා දෙන්නේ. දැන් රටවට අපවත් කිහිපයක් හිටියේ මානුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමුවන කුමල් පෙරහැර අද රාත්‍රියේ 7:18ට එදුණු සුබ මොහොතින් වීදි සංචාරය කෙරුණා. ඒ ජන සහභාගීත්වයෙන් තොරවයි නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස යාපනේ දිස්ත්‍රික්කයේ කයිට් සහ මණ්ඩති උදුහපත් තුළ අභිනවයෙන් නිදිකල ප්‍රතිආශ්‍රිත මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් උතුරුපළාත් ආණ්ඩුකාර GSM චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.